ආයුෂ බොහෝ වේවා දත් ඔබට සුබම සුබ දවසක් විශ්ම ලෝකයෙන් ජපානය කියන්නේ අද වෙද්දී ලෝකයේ තියෙන අතිශයින්ම දියුණු රටක් ආර්ථිකමය වශයෙන් විතරක් නෙවෙයි ආකල්පමය වශයෙන්ුත් අපි වගේ දකුණු ආසියාතික රටවල් වලට වඩා ගොඩක් දුර ගිය රටක් තමයි ඇත්තටම ජපානය කියන්නේ ජපනුන්ගේ ජීවිතයේ පිළිවෙල සහ නිර්වද්‍යභාවයට ඔවුන් අතිශයින්ම වැදගත් තැනක් මුල් තැනක් දෙනවා ඕනම දෛනික වැඩක් වුණත් හරි ක්‍රමයට පිළිවෙලකට සහ මනා කාලකරමනාකරණයක් සහිතව සිද්ධ කරන්න ජපාන වැසියෝ නිතරම උනන්දු වෙනවා කාගෙන් හරි කමක් නැහැ හොඳ දෙයක් නම් ඉගෙන ගන්න එක අපේ ජීවිතය ගෙනිය ගන්න ලේසි වෙනවනේ එහෙනම් අපි හිතුවා ජපානයේ භාවිත වෙන හොඳ පුරුදු කිහිපයක් ගැන ඔබට කියන්න ඔබව දැනුවත් කරන්න ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතයට ඉතාම පහසුවෙන් අනුගත කරගන්න පුළුවන් ආකාරයේ පුරුදු තමයි අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්නේ රඳෙන්න අදත් විශ්ම ලෝකයට එක්ක ඔබට හුරු අපට නුපුරුදු ඔබ ආදරණීය රැඟතු කමෙන් මේ වීඩියෝවේ අවසන් තත්පරය දෙක අංක 1 වැසිකිළිය පිරිසිදු කර ගැනීම එකපාරම වැසිකිළියක් ගැන ඇයි කතා කරන්න කියලා ඔබ හිතයි ජපාන් වැසියෝ සාමාන්‍යයෙන් තමන්ගේ වැසිකිළිය සුද්ධ කරන එක ගැන ඉතාම ඉහලින් සලකන ජාතියක් දුප්පත් පොහොසත් බෙහෙදයකින් තොරව ඕනෑම ජපාන් ජාතිකයෙක් තමන්ගේ ගෙදර වැසිකිළිය සුද්ධ කරගන්න හරි උනන්දු වෙනවා ලෝක ප්‍රකට පැනසොනික් ආයතනයේ හිමිකාරයා වුණු කොනොසුකේ මට් සුෂිටා ජපානයේ නමගිය සිනමා අධ්‍යක්ෂ කෙනෙක් වුණු තකේෂි කිටානෝ හොන්ඩා ආයතනයේ නිර්මාතෘ සොයිචිරෝ හොන්ඩා වගේ නමගිය පුද්ගලයන් පවා ප්‍රසිද්ධී කියන දෙයක් තමයි ඔවුන් තමන්ගේ වැසිකිළිය නිතරම සුද්ධ පවිත්‍ර කරලා තියාගන්නවා කියන්නේ මේකෙන් කොහොමද ඇත්තටම ජීවිතය ජයගන්නේ ජපානයේ ෆෙන්චුයි කලාවට අනුව කෙනෙක් තමන්ගේ වැසිකිළිය පිරිසිදුව තියා ගැනීම ජීවිතයට වාසනාවක් ගෙන එන්නක් බව තමයි ඔවුන් පිළිගන්නේ වැසිකිළිය පිරිසිදු කරන වෙලාවෙදී තමන්ගේ හිතත් ඒ විදිහටම පිරිසිදු වෙන බවත් ඒ නිසා තමන්ට වාසනාවේ දොරගුළු ඇරෙන බවත් ෆෙන්චුයි ධාමයේ කියවෙනවා පුදුමයට කාරණාව තමයි ජපානයේ වැසිකිළි වලට අධිපති දෙවියෙක් ගැනත් කතා වෙනවා උසුසුමා මියෝ කියලා හඳුන්වන මේ දෙවියා ආර්ථිකමය ලාභ හිමිකර දෙන්නෙක් බවටත් ජපන් ජාතිකයන් විශ්වාස කරනවා. ඉතින් විශ්වාසවලින් ඔබට ගිහින් සංඛ්‍යාත්මකව පවා මේ දේ සොයාගෙන තියෙන බවයි ජපානයෙන් වාර්තා වෙන්නේ. එක්තරා පර්යේෂණ ආයතනයක් ඉතාම පිරිසිදු වැසිකිළි සහිත නිවසක් සහ අපිරිසිදු වැසිකිළි සහිත නිවසක් අතර වාර්ෂික පවුල් ආදායමේ වෙනස ඩොලර් 7000ක් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම වැසිකිළි පිරිසිදුවට තියාගෙන ඉන්න අය සමාජශීලී නිතරම සුහදශීලී අය බවත් විශ්වාසයක් පවතිනවා. ඒ නිසාම වෙන්නේ නැති ඒ වගේ අයට වැඩ කරන ස්ථානයේ පවා හොඳ නමක් තියෙනවා. ඉතින් වැසිකිළියක් සුද්ධ කිරීමෙන් පුද්ගලයෙකු තුළ නිර්හංකාරී ගුණය ඔප්නං වෙන බවත් ජපාන් ජාතිකයන් පිළිගන්නවා. හිදසබුරෝ කර්ගියාමා ජපානයේ වැසිකිළි සුද්ධ කරන සමාගමක් වුණු යෙලෝ හැටි නිර්මාතෘවරයා. ඔහු මේ සමාගම නිර්මාණය කළේ වයස අවුරුදු 28 දී. දැන් ඔහුට වයස අවුරුදු 81යි. එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 53ක් තිස්සේ ඔහු තමන්ගේ සමාගමේ වැසිකිළි සුද්ධ පවිත්‍ර කරනවා. වැසිකිළි සුද්ධ පවිත්‍ර කිරීම පුද්ගලයෙකුගේ නිර්හංකාරීත්වය වැඩි කරන බවත්, ඒක එදිනෙදා වැඩ කටයුතු කිරීමට මහඟු පිටිවහලක් වන බවටත් කගියාම තනින් විශ්වාස කළා. බොහෝ වෙලාවට අපේ වැසිකිළි සුදු හෝ ලාපහයක් නෙගන්නේ. එතකොට අපිට පොඩ්ඩක් දූවිලි හරි කුණු දිබ්බත් එකට අග්ගාලා පේනවා. හැබැයි සමහර වෙලාවට කුණු දූවිලි නැහැ කියලා හිතුවත් හොඳට ලං වෙලා බලද්දී අපිට තේරෙනවා අපේ වැසිකිළිය කුච්චර ජරාවාස වෙලාද තියෙන්නේ කියලා. ඉතින් අපේ කාමරත් මෙන්න මේ වගේ සමහර වෙලාවට පිරිසිදු පාටට සුදු පාටට තියෙන කාමරයේ පොළොවට ලං වෙලා බැලුවොත් ඔබට දූවිලි සෑහෙන ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් කාමරය පිරිසිදු කරලා අනවශ්‍ය බඩු අයින් කරලා අවශ්‍ය බඩු භාණ්ඩ හරිතන නිසි පිළිවෙලට තියාගන්න එකත් මේ වැසිකිළි සුද්ධ කරන එකේ දෙවැනි අදියර වගේ. අංක 2 පාවහන් පිළිවෙලට තබා ගන්න. අපි මහන්සි වෙලා ගෙදරාවහම සමහර වෙලාවට ගෙදරට ඇතුළු වෙද්දිම අපේ පාවහන් එහා මෙහා විසි කරනවා. මහන්සියට අපි හැම කළත් ඇත්තට මේක හොඳ පුරුද්දක් නෙවෙයි. ජපන් ජාතිකයෝ කියන්නේ කොච්චර මහන්සි වෙලාවත් ඔවුන්ගේ පාවහන් නියමිත තැන පිළිවෙලට තියන උනන්දු වෙන කට්ටියක්. ඇයි පාවහන් පිළිවෙලට තිබ්බහම මොනවාද අපිට ලැබෙන වාසි? මේක බලන්නකෝ. අක්‍රමවත් විදිහට දාලා තියෙන පාවහන් ගොඩක් තමයි ඔබට මේ පේන්නේ. හිතන්න ඔබත් එක්ක තව කිහිප දෙනෙක් ඉන්නව නම් මේ විදිහට සපත්තු තිබ්බහම ඒක අනෙක් අයට කොච්චර කරදරකාරී දෙයක් වෙයිද? ඒ වෙනුවට පාවහන් නිවැරදි අනුපිළිවෙලට තිබ්බහම ඒක දකින කෙනාටත් හරි සන්තෝසයි. සපත්තු පිළිවෙලට තියෙන එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේම ඔබ හිතයි සපත්තු දෙකක් පිළිවෙලට තිබ්බා කියලා ජීවිතයට එකෙන් කොහොමද මොකද්ද ලැබෙන වාසිය කියලා. ඔව් ලොකු උනත් කුඩා උනත් ඒ වගේ හොඳ පුරුදු වලින් අපිට අපි ගැනම සන්තෝෂයක් විශ්වාසයක් ගොඩනගෙන ගන්නවා. ඒක දීර්ඝකාලීනව අපේ පෞරුෂ වර්ධනයටත් හේතු වෙන දෙයක්. අංක 3 නිවැරදි ඉරියව්. ඉස්සර පැරණි ජපන් කියමන් වල තියෙනවා තමන්ගේ ඉරියව්ව නිවැරදි නම් තමන්ගේ සිතුවිලිත් නිවැරදි පාරේ යනවා කියලා. මේක එදාට විතරක් නෙවෙයි අදටත් වළංගු කතාවක්. ඒ වගේම පාරම්පරික ජපන් ඇඳුමක් වෙන කිමෝනාව මේ නිවැරදි ඉරියව් තියාගන්න උදව්වන ඇඳුමක් විදිහටයි සැලකෙන්නේ. මේ කිමෝනාවේ තියෙන ඔබි බෙල්ට් එකෙන් ඔබේ කය ඍජුව තබාගන්න උපකාරී වෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. හැබැයි අද වෙද්දී බොහෝ අය දුරකථන පරිගණක භාවිතයට යොමු වෙලා තියෙන හින්දා නිවැරදි ඉරියව් වලින් ඒවා භාවිත කරන්න උත්සුක වෙන්නේ නැහැ.
පුටුව ගෙනගත්තත් වකුඩු වෙලා තමයි ඔවුන් ඉන්නේ. දැන් උන්නත් බලන්නකෝ ඉතින්. අංක 4 අනුභව කරන ආහාරයට ස්තුති කිරීම. ඔබ ජපන් ඇනිමේෂන් හරි කාටුන් හරි බලන කෙනෙක් නම් මෙන්න මේ වචනේ කනට හුරු ඇති. වචනේ තමයි ඉට ඩකිමසු. ජපන් ජාතිකයේ ඕනෑම කෑමකට කලින් මේ වචනේ කියනවා. ඒකේ සරල තේරුම තමයි මගේ බඩ පුරවන මේ ආහාරයට ස්තුති වේවා කියන එක. සරල තේරුම මේක වුණත් මේකේ ඇත්තටම තේරුම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මට මේ ආහාර ලබා දෙන්න මහන්සි වුණ හැම කෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. එතනදී මේ ආහාරය මුලින්ම වවපු, ඇති කරපු අය, ඒක වෙළඳපොළට ප්‍රවාහනය කරපු අය, වෙළෙන්දු, ඒ වගේම මේ ආහාරය මිලට අරන් ඒක රසවත්ව පිළියෙල කරලා දෙන අයවත් කෘතවේදීව මතක් කරනවා. දෙවෙනි තේරුම තමයි මේ ආහාරය වෙනුවෙන් ජීවිතය දුන්න අයට ස්තුතිවන්ත වෙනවා. ජපන් ජාතිකයන්ගේ විශ්වාසයක් තියෙනවා ඔවුන් ආහාරයට ගන්න ජීවි අජීවි සියලු දෙයක්ම තමන්ගේ ජීවිතය පුද දීලා තමයි ඔවුන්ගේ ආහාරයට එකතු වෙන්නේ කියලා. ඒ කියන්නේ එළවලු, පළතුරු, මස්මාළු වගේ හැම ආහාරයක්ම කැපකිරීමකින් පස්සේ තමයි තමන්ගේ පිඟානට එනවා කියලා ඔවුන් විශ්වාස කරන්නේ. අන්න ඒ කැපකිරීමට තමයි ඔවුන් ස්තුතිවන්ත වෙනවා කියලා සැලකෙන්නේ. ඔබ මස් අනුභව කරන්නෙක් හරි නොකරන්නෙක් හරි මොන ආකාරයේ කෑමක් අනුභව කළත් අපිට ලැබෙන කෑමකට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ නේද? අංක 5 පුටුවක් ගත්තොත් ඒක ගත්ත තැනින්ම තියන්න. ෂෝහෙයි ඔටනි කියන්නේ ජපානයේ සුප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩකයෙක්. අපේ රටේ ක්‍රිකට් වගේ ජපානයේ ජනප්‍රිය එක් ක්‍රීඩාවක් තමයි මේ බේස්බෝල්. ඉතින් මේ බේස්බෝල් ක්‍රීඩකයා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකින් පස්සේ තමන් ඉඳගෙන හිටපු පුටුව හරිම පිළිවෙලට හදලා තමයි එතනින් නැගිටලා යන්නේ. ඒක ඉතාම වටින පුරුද්දක්. ගොඩක් අයට ඒ පුරුද්ද නැහැනේ. හැබැයි පුරුදු කරගන්න වටින දෙයක්. ඒ වගේම ඔබ ගමන් කරන දුම්රියේ හෝ බසේ හෝ ඔබ ආහාරගත ආපන ශාලාවේ හෝ පුටුවක් ඉස්සරහට අරන් නැවත ඒක තිබ්බ තැනම තියලා එහෙම නැත්නම් ඒක පිරිසිදු කරන්න පුළුවන් නම් ඔබට දුම්රිය හරි බස් එක හරි යනවා නම් විශේෂයෙන්ම ඔබට ඒක ලොකු උදව්වක් වෙයි විශේෂයෙන්ම අනිත් අයට. ඉතින් ආපන ශාලාවට එන හැමෝම මේ පුරුද්ද පුරුදු කරගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒක පිරිසිදු කරන අයටත් කොයිතරම් වැඩ ලේසි වෙයිද? අංක 6 වර ඨඩා තරෝ ශිරෝ. මේ වචනේ අහුව ගමන් කලබල වුණා නේද? කලබල වෙන්න එපා. අපි හිමීට කියන්නම් මේ මොකද්ද කියලා. මේ වචනය සෙන් ධර්මයේන වචනයක්. බොහොම සතුටෙන් ඉන්න මිනිසුන්ට මේ දේ තියෙන බවක් විශ්වාස කරනවා. වචනේ සරලම තේරුම තමයි ලද දෙයින් සතුටු වීම. තමන්ට තියෙන දෙයින් සතුටු වෙන කෙනා ගත කරන්නේ හරිම නිදහස් සාමකාමී ජීවිතයක්. ඔහුට අනවශ්‍ය බරක් ඔළුවේ නැහැ, කායිකවත් අනවශ්‍ය තරංගයක් නැහැ, තරහක් නැහැ. අනෙක් අතට කිසිම දෙයකින් සන්තෝෂ වෙන්නේ නැති කෙනෙක් කොයි වෙලාවෙත් ඉන්නේ දුකකින්, මහා කනගාටුවෙන් කියන එක ඔබට තේරෙන්න ඕනේ. ඔබට ආස හැමදේම ගන්න අතේ සල්ලි නැතුව ඇති. ඒ වගේම ඔබ දීර්ඝකාලීනව රෝගයකින් පෙළෙනවත් ඇති. ඒත් ඒ ගැන අනවශ්‍ය විදිහට දුක් වෙන එකට වඩා තමන්ට හැකි විදිහට ඒ අඩුපාඩු මඟහරවගෙන තියෙන ටිකේ ජීවිතය ලෙස වඩාත්ම ධනාත්මකව ඔබට බලන්න පුළුවන් නම් ඔබට තියෙන මානසික පීඩනය එකින් ගොඩක් දුරට අඩු වෙයි. ඔය මොනවා කිව්වත් සමහර වෙලාවට අපිට නැති දේවල් ගැන හිත හිත දුක් වෙන අවස්ථා නැතුවම නෙවෙයිනේ. හැබැයි මේ කියන්නේ එහෙම සිද්ධ වෙන අවස්ථා ගන්න හරි ජීවිතය අඩු කරගත්තොත් අන්න ඒක අපිට හොඳයි කියන එකයි. අංක 7 ඔකගි සමා. ජපන් ජාතිකයන් මුහුණට මුහුණ හමු වෙන බොහෝ අවස්ථාවල කියවෙන වදනක් තමයි මේක. වචනේ මූලික තේරුම තමයි මම හොඳින් කියන එක. හැබැයි ඊට එහා ගිය තේරුම ගැන කතා කරනවා නම් මෙතනදී මම හොඳින් කියනවත් එක්කම මට හොඳින් ඉන්න එහෙම නැත්නම් උදව් වෙන අනික් අයටත් ස්තුතිය පුදු කරනවා කියන තේරුමක් තමයි තියෙන්නේ. ස්තුතිවන්ත වෙන්නෙම තමන් එක්ක කතා කරන කෙනාට විතරක් නෙවෙයි, තමා ළඟ ඉන්න නොඉන්න තමාව පෞද්ගලිකව නොදන්න අය පවා මේ කුලකයට අයිති වෙනවා ජපානයේ. බලන්න කොච්චර යහපත් සිතුවිල්ලක්ද කියලා. තමන්ගේ නිර්හංකාරී බව පෙන්වන්න පුළුවන් ප්‍රබල වචනයක් තමයි ඔකගි සමා කියන්නේ. අංක 8 කලින් නින්දට ගොස් පාන්දරම අවදි වෙන්න. මේක ජපානයේ විතරක් නෙවෙයි අපේ ලංකාවේදීත් කතා කරන යහපත් පුරුදු අතරින් එකක්. හැබැයි ඉතින් අපේ මිනිස්සු මේක කොයිතරම් දුරට පිළිපදිනවද කියන එක නම් අපිටම ගැටලුවක්. ඒ කෙසේ වෙතත් ජපානයේ පොඩි කාලේ ඉඳන්ම මේ පුරුද්ද ළමයින්ට උගන්වනවා. මේක හරිම සරල දෙයක්. පිළිපදින්න ඉතාම ලේසි. ඒ වගේම මේ පුරුද්ද තමන්ගේ ජීවිතයට ඉතාම උපකාරී වෙනවා. නිරෝගී බව රැක ගන්න, හොඳ ජවයකින් තමන්ගේ දවස ආරම්භ කරන්න, ඒ වගේම සිනහමුසු මුහුණකින් ඉන්නත් මේ පුරුද්ද ඉවහල් වෙනවා. අපේ තියෙන කාර්යබහුලත්වය නිසා මේ පුරුද්ද කෙමෙන් කෙමෙන් අපෙන් ඈත් වෙලා යන්නේ. පැය 3-4කට එහා සුව නිින්දක් ලබන්නේත් බොහොම ටික දෙනයි. හැබැයි අතීතයේ ජපන් ජාතිකයෝ නම් මේ පුරුද්ද අකුරටම සිද්ධ කළා. ඒ ඇයිද කියලා කියනවා නම් පැරණි ජපන්ු සූර්යාට පවා වැඳුම් පිදුම් කරපු අය. හිරු පායද්දිම අවදි වෙන්න පුරුදු වුණ ජපන් වැසියෝ උදේම හිරුට ස්තුතිපූර්වකව නම දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ උදේම වැටෙන හිරු කිරණ පවා ඔබේ ශරීරයට යහපත් කියන කාරණය අද වෙදි හොයාගෙන තියෙන හින්දා පැරණි කරපු මේ දේවල් අදටත් බලන් ඉන්න.
ඉතින් අවසන් වශයෙන් අපි අද ඔබට අරගෙන ආවේ ජපානයේ මිනිස්සු ගාව තියෙන වැදගත් හොඳ පුරුදු කිහිපයක්. ඉතින් මේ පුරුදු වලින් සමහර ඒවා ජපානයට ආවේනිකයි, සමහර ඒවා ලෝකයේ අනෙක් රටවලත් සිද්ධ වෙන දේවල්. ඒ කෙසේ වුණත් ඔබට පුළුවන් මේ ලිස්ට් එකෙන් ගැලපෙන දේවල් අරගෙන ඔබේ ජීවිතේ තව තවත් පාට කරගන්න. ඔබටත් මේ දේවල් වලින් එක කුඩා පියවරක් හරි ආරම්භ කරන්න පුළුවන් නම් ඊට පස්සේ දිනපතා මේ දේවල් ප්‍රමාණය වැඩි කරමින් ජීවිතයේ දෛනික දේවල් යහපත් කරගන්න හැකියාව ලැබෙවි.